සුබ දවසක් සීලම දෙනාටම ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ කැපැසිටර් බැංක් සර්විස් එකට ඉතින් ඔයාලට පිටිපස්සෙන් පේනවා දැන් ඕපන් කරගෙන තියෙනවා පැනල් හතරක් අපි කැපැසිටර් බැංක් වල ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් නේ කොහොමද කැපැසිටර් බැංක් එකක් සර්විස් කරන්නේ අපි මොනවද කැපැසිටර් බැංක් එකක් ඉති කරන්නේ අපි මුලින්ම කරන්න හදන්නේ පැනල් එක බ්ලෝවර් කරගන්න ඉතින් බ්ලෝවර් කරගත්තට පස්සේ කැපැසිටර්ම මාරු කරන්න උනොත් අපි බලමු කොහොමද ඉස්සරහට ඒක කරන්න කියලා හරි එකතු වෙන්නේ ඉඩෙක්ටිකල් සිංහල වීඩියෝත් එක්කලා එහෙනම් channel එක subscribe කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරගෙනම වීඩියෝ එක නරඹන්න කියලා ආරාධනා කරනවා. හරි එහෙනම් අපි පැනල් වල පිටිපස්සේ පියන් ටිකක් දැන් ඕපන් කරගෙන තියෙන ඉතින් අපි බලමු පැනල් ඇතුලේ කොහොමද තත්ත්වය කියලා. කොහොමද පැනල් ඇතුලේ සිටුේෂන් එක? මම ඔයාලට ඉස්සරහින් පෙන්වන්නම් පැනල් එකෙන් කොහොමද ජරාව තියෙන්නේ මොනවද පැනල් එක ඇතුලේ කොච්චර ඩස්ට් එකක් තියෙනවද? ඉතින් පේනවා ඇති මකුළු දැල් දූවිලි වගේ දේවල් වලින් පැනල් එක මේනකොට පිටලා තියෙන ඉතින් අපි මුලින්ම කරමු පැනල් එක බ්ලෝවර් කරගෙන ඉමු ඊට පස්සේ අපි පැනල් එකේ මාරු කරන්න තියෙන දේවල් මාරු කරන්න වුණොත් ඉස්සරහට වීඩියෝ එකෙන් බලමු හරි එහෙමනම් අපි එන්ක්ලෝසර් ටික මේ විදිහට ක්ලීන් කරගත්තා. ඉතින් ඔයාලට මෙතන දකින්න හම්බෙනවා එන්ක්ලෝසර් හතරක් කැපැසිටර් මොඩියුල් තියෙන. ඉතින් මොඩියුල් එකක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම පැහැදිලි කරලා ඉන්නම්. මොඩියුල් එකක් කියන්නේ දැන් මෙතන ගත්තාම කැපැසිටර් තුනක රැක් එකක් තියෙනවා. ඒ විදිහට මේ පැනල් එක ඇතුලේ ඔයාලට දකින්න හම්බෙනවා එක එන්ක්ලෝසර් එකක් ඇතුලේ මොඩියුල් හතරක්. ඉතින් මේ මොඩියුල් එකට අයිති වෙනවා මේ කැපැසිටර් තුන සහ කැපැසිටර් කන්ට්‍රෝල් කරන කන්ටැක්ට් ට්‍රේ සහ ඊට අදාළ වෙන සේෆ්ටි ෆියුස් තුන. ඉතින් ඒකක් තමයි අපි මොඩියුල් එකක් කියන්නේ. ඒ විදිහට ගත්තාම මේ එන්ක්ලෝසර් හතර ඇතුලේ ඔයාලට මොඩියුල් විශාල ගණනක් දකින්න හම්බෙනවා. ඉතින් අපි දැන් බලමු සාමාන්‍ය විදිහට විෂුවල් ඉන්ස්පෙක්ෂන් එකක් කරලා මොනවද අපිට දකින්න හම්බෙන දෝෂ සහ අපි මුලින්ම බලමු කොහොමද අපි දෝෂ හඳුනාගන්නේ කියලා. විෂුවල් ඉන්ස්පෙක්ෂන් එක කරන ගමන් කැපැසිටර් වල ඉතින් මේ විදිහට අපිට බලන්න පුළුවන් කැපැසිටර් වල ඉදිමීම් සහ ලූස් කනෙක්ෂන් තියෙනවද කියලා. ඉතින් මම ඉස්සරහට පෙන්නන්නම් මොනවද අපිට දකින්න හම්බෙන්නේ කියලා. හම්බෙන දෝෂ මොනවද කියලා කැපැසිටර් වල මේ මොඩියුල් එකේ ඔයාලට දකින්න හම්බෙනවා කැප් එක ගැලවිලා තියෙනවා මේ විදිහට. ඉතින් මෙතනදී අපිට නම් කරන්න දෙයක් නැහැ. කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම කැප් එක මාරු කරන්න වෙනවා. සහ මම තව ඉස්සරහට දැක්කා කැප් එක ඇතුළත තියෙන කෙමිකල් එක එළියට අවිලා තියෙනවා. සහ මෙන්න මෙතන තියෙනවා ලූස් කනෙක්ෂන් එකක්. ඉතින් මේ ලූස් කනෙක්ෂන් එක හදලා දාලා වැඩක් නැහැ. මොකද මේ කැප් එක එක්ස්ප්ලෝෂන් වෙලා කැප් එක අයින් කරන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට අපිට පුළුවන් කැපැසිටර් වල විෂුවල් ඉන්ස්පෙක්ෂන් එකක් කරගන්න. ඉතින් අපි මුලින්ම මේ කැපැසිටර් ටික මාරු කරලා ඉමු. ඊට පස්සේ අපි බලමු කන්ටැක්ටර් සහ ෆියුස් වල තියෙන දෝෂ මොනවද සහ ඒවා මාරු කරගන්නේ කොහොමද කියලා. විෂුවල් ඉන්ස්පෙක්ෂන් එකේදී අපි දැකපු කැපැසිටර් දෙකක් අපිට පිච්චිලා කියලා දැක්ක අපි. ඉතින් අපි මේ විදිහට ඒ කැපැසිටර් දෙක මාරු කරගමු ඉස්සෙල්ලාම. ඉතින් අපිට කැපැසිටර් මාරු කරනකොට මෙතන තියෙනවාට පේන එක නට්ටයකින් තමයි මේක සවිලා තියෙන්නේ. නට්ටය ගැලවුවට පස්සේ අපිට පුළුවන් කැපැසිටර් එක මේ විදිහට අයින් කරගෙන තියෙන්නේ පිච්චිච්ච කැපැසිටරයක් මේක වලට පේනවා එක්ස්ප්ලෝෂන් වෙලා තියෙන. ඉතින් ඒ වෙනුවට අපි අලුත් කැපැසිටර් එකක් මේ විදිහට මාරු කරගමු මුලින්ම.
හරි එහෙමනම් අපි මොඩියුල් දෙකක කැපැසිටර් දෙකක් මාරු කරගත්තා කැපැසිටර් දෙකක් පිච්චිලා තිබ්බා ඒකට අපි කැපැසිටර් දෙකක් රීප්ලේස් කරා දැන් අපි බලන්න හදන්නේ සේෆ්ටි ෆියුස් වල තත්ත්වය කොහොමද කියලා ඉතින් අපි බලමු ඒකට අපි මල්ටිමීටර එකක් පාවිච්චි කරනවා මේ විදිහට මල්ටිමීටරේ රේන්ජ් එක විදිහට අපි තෝරගන්නවා කනෙක්ටිවිටි බසර් මාක් එක තියෙන තැනට අපි මේ විදිහට සෙලෙක්ට් කරගන්නවා මල්ටිමීටරේ ඊට පස්සේ අපි දැන් බලමු සෑම මොඩියුල් එකකම තියෙන safety fuse වල connectivity එක තියනවාද කියලා. මෙතනදී අපි බලන්නේ current එක ගමන් කරනවාද කියලා capacitor වලට contactor හරහා. එහෙම connectivity පෙන්නුවේ නැත්නම් යම් කිසි fuse එක අපි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒ fuse එක replace කරගන්න එක. මේ විදිහට check කරනකොට අපිට දැන් හම්බෙලා තියෙනවා safety fuse එකක් වැඩ කරන්නේ නැති එකක්. ඉතින් connectivity පෙන්වන්නේ අනිවාර්යයෙන්ම අපි ඒක replace කරගන්න ඕනේ. ඊළඟ එකත් අපි කලින් මාක් කරගෙන තියෙනවා රීප්ලේස් කරගන්න ඕනේ කියලා. ඊළඟ එකත් අපි බලමු. එතනදී වාට පේනවා කනෙක්ටිවිටි තියෙනවා. ඒ කියන්නේ ෆියුස් එක හොඳයි. ඉතින් මේ මොඩියුල් එකේ ෆියුස් දෙකක් මේ වෙනකොට පිලිස්සලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද අපි රීප්ලේස් කරගන්නේ කියලා. අපිට පුළුවන් මේ විදිහට අඬුවක් යොදාගෙන ෆියුස් එක රිමූව් කරගන්න. ඉතින් දෙවෙනි ෆියුස් එකත් මේ විදිහට රිමූව් කරගත්තා. මම මෙතනදී වලට පෙන්වන්නම් මේ ෆියුස් එක ඇම්පියර් 160 ධාරිතාව තියෙන පියුස් තුනක් තමයි මෙතනදී අපි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් ඔයාලට දකින්න හම්බෙන්නේ නැවතත් රීප්ලේස් කරන විදිය. හරි පළවෙනි පියුස් එක මේ විදිහට රීප්ලේස් කරගත්තා. සහ දෙවෙනි පියුස් එකත් අපි මේ විදිහට රීප්ලේස් කරගත්තා. ඉතින් අපි මේවල ලූස් කනෙක්ෂන් වගේ දේවල් තියන්න හොඳ නැහැ. ඉතින් හරියටම කන්ටැක්ට් වෙලා තියෙන්න ඕනේ හෝල්ඩරේ සහ පියුස් එක අතර. නැත්නම් මිස්පාක් වගේ දේවල් වෙන්න පුළුවන් වයර් වලට හානි වෙන්න පුළුවන් මොකද රත් වෙන්න පටන් ගන්නවා ලූස් කනෙක්ෂන් තිබ්බොත් අපි දැන් රීප්ලේස් කරගත්තට පස්සෙත් නැවතත් කනෙක්ටිවිටි එක බලමු කොහොමද කියලා දැන් මෙතනදී ඔයාලට දකින්න හම්බ වෙනවා බසරකේ සද්දය එන ඇති මං හිතනවා ඉතින් කනෙක්ටිවිටි එක හරි අපි දෙවෙනි එකත් බලමු ඉතින් පේස් තුනටම අදාළ වෙන පියුස් තුන මේ විදිහට හරියටම වැඩ කරන්න ඕනේ. එතකොට තමයි කැපැසිටරේ නිසි ඵල ප්‍රයෝජන ගන්න පුළුවන්. හරි අපි මේ මොඩියුල් එක දැන් සාර්ථකව පියුස් තුන රීප්ලේස් කරලා හදාගෙන ඉවරයි. ඉතින් මේ විදිහට අපි මුළු පැනල් එකේම පියුස් ටික චෙක් කරනවා. චෙක් කරාට පස්සේ අපි ඊළඟට බලමු කොහොමද කන්ටැක්ටර් වල තත්ත්වය කියලා. සාමාන්‍යයෙන් අපි කරන දෙයක් තමයි කැපැසිටර් එකක් සවුත් වෙලා තිබ්බොත් ඒ කියන්නේ පිපිරිලා හරි භාවිතයෙන් ඉවත් කිරීමට වෙලා තිබ්බොත් ඊට අදාළ වෙන කන්ටැක්ටරය මාරු කරන එක. ඉතින් අපි බලමු දැන් කන්ටැක්ටරයක් හොඳයිද කියලා හොයාගන්නේ කොහොමද කියලා. ඔයාලට බලන්න මෙතනදී මේ කන්ටැක්ටරේ මම අතින් ප්‍රෙස් කරනකොට යම්කිසි සද්දයක් ඇහි ටික් ගාලා. ඉතින් ඒ විදිහට වැඩ කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කන්ටැක්ටරේ අපි මාරු කරගන්න ඕනේ. මොකද මෙතන තියෙන්නේ සාමාන්‍ය කන්ටැක්ටර නෙමෙයි. අපි මේ කන්ටැක්ටර වලට කියනවා කැපැසිටර් ඩියුටි කන්ටැක්ටර කියලා. ඉතින් ඒ කන්ටැක්ටරේ වැඩ කරන විදිය ඔයාලට බලන්න ඕන නම් මම තවත් වීඩියෝ එකක් කරලා තිනවා මීට කලින්. මේ වීඩියෝ එක නරඹුවා නම් මේ කන්ටැක්ටර පිළිබඳව සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තිනවා මීට පෙර වීඩියෝ එකද. ඉතින් අපි දැන් බලමු අර කැපැසිටර එක පිච්චිච්ච කන්ටැක්ටරේ ඇත්තටම මේ සද්දය ඇහෙනවද කියලා. මෙතනදී ඔයාලට දකින්න හම්බෙයි මේ කන්ටැක්ටරේ ප්‍රෙස් කරනකොට එවැනි සද්දයක් ඇහෙන්නේ නැහැ. ඉතින් මම තවත් කන්ටැක්ටරයක් ඔබලා පෙන්වන්නම් මේ විදිහට. මෙතනදී ඔයාලට දකින්න හම්බෙන්නේ නැති සහ ඇහෙන්නේ නැති ටික් ගාලා සද්දයක්. ඉතින් අපි මෙතනදී කරගන්න ඕනේ මේ කන්ටැක්ටරේ මාරු කරන්න ඕනේ. කන්ටැක්ටරේ මාරු කරේ නැත්නම් වෙන්නේ අපි කැපැසිටරේ මාරු කරාට වැඩක් නැහැ. කැපැසිටරෙන් වෙන දේ හරියටම වෙන්නේ නැහැ. මොකද කන්ටැක්ට් පොයින්ට් එක කන්ටැක්ට් වෙන්නේ නැති එකක් මෙතනදී වෙන්න පුළුවන් වෙනදා අපි මේ කන්ටැක්ටරේ මාරු කරගමු. ඉතින් ඒ විදිහට අපි මේ සේරම මොඩියුල් වල කන්ටැක්ටර් ටික දැන් පරීක්ෂා කරගෙන ඒ අදාළ වැරදි තියෙන කන්ටැක්ටර් ටික මාරු කරගන්නයි දැන් හදන්නේ. ඉතින් අපි බලමු කන්ටැක්ටරයක් අපි දැන් මාරු කරගන්නේ කොහොමද කියලා.
මේ වෙනකොට අපි කැපැසිටර් බෑන්ක් එකේ සර්විස් කරලා අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට මාරු කරා කැපැසිටර් එකක් සහ එක කැපැසිටර් එකක් සර්විස් කරලා දැම්මා. ඉතින් කනෙක්ටර් එක ලූස් කනෙක්ෂන් එකක් තිබ්බ හින්දා ඒක කැපැසිටරේ මාරු කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඉතින් පියුස් තුනක් මාරු කරන්න වුණා සහ කන්ටැක්ටර් එකක් මාරු කරන්න සිද්ධ වුණා අපිට. ඉතින් අපි දැන් මේක පවර් අප් කරන්න හදන්නේ. පවර් අප් කරනකොට අපි මුලින්ම කරන්න ඕනේ මේකේ කන්ට්‍රෝල් එකට අදාළ වෙන සේෆ්ටි MCB ඕෆ් කරගන්න තමයි පවර් අප් කරන්නේ. ඉතින් අපි පවර් අප් කරලා බලමු අපේ කැපැසිටර් බෑන්ක් එක හරියට වැඩ කරනවාද කියලා. අපි දැන් වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපේ ජොබ් එක කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන කන්ට්‍රෝල් එකේ පේනවා ඇති 0.99ට අපි අරගෙන තිනවා. ඉතින් 0.99 කියන්නේ හොඳ අගයක් කැපැසිටර් බෑන්ක් වල සාමාන්‍යයෙන් තියාගන්න බලන්නේ 0.99ට. ඉතින් ඊට වඩා පහළ අගයක තියෙනවා නම් අපේ කැපැසිටර් බෑන්ක් එක හරියට වැඩ කරන්නේ නැහැ කියන අදහස තමයි අපි ගන්න ඕනේ. හරි, එහෙමනම් ඔයා අද ඉඳලා වීඩියෝ බලන කෙනෙක් නම් දිගටම channel එකත් එක්ක රැඳී ඉන්න. මේ වෙන වීඩියෝ වලට ඉස්සරහට තව දැක ගන්න පුළුවන්. channel එක subscribe කරලා නැත්නම් යටින් subscribe කරගෙන යන්න. හරි, එහෙනම් ඉක්මනින් ගිහින් එන්නම්. මේ වෙන වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු. ගිහින් එන්නම්. සියලුම දෙනාටම සුබ දවසක් වේවා.